मर्जी था ऐसे टीवी न्यालू आ वेलकम बैक बोस एंग्लिस इतनी कुन्ना अद अब मैं कहाँ नहीं Forza Horizon 5 की अलूट मॉ अपडेट है यानी सितंबर मास या वो सुपीरी में सह अलूट मॉ अपडेट है ඉතින් මේකේ අපිට අලුතෙන් BMW cars කීපයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නනවා මෙතන තියෙනවා M3 2021 ආපු එක. ඊට අමතරව අපිට iX එක තියෙනවා. ඊට පස්සේ M2 එක තියෙනවා. i4 එක තියෙනවා. ඒ වගේ අපිට අලුතෙන් BMW cars එකක් ආවා. සහ මෙතන අපිට තියෙනවා Horizon Creatives කියලා එකක්. ඉතින් මේක මොකක්ද කියලා කියනවා නම් ඔයාලා Horizon එකේ يعني Forza Horizon වල කරපු live event එක දැක්කහම AK සුපිරිම දේවල් ටිකක් තමයි දීලා තිබ්බේ. මොකද්ද කිව්වොත් මේක අපිට පුළුවන් කලින් තිබුණා වඩා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඉවෙන්ට් ලැබ් කියලා එකක් කලින් තිබුණා. ඉතින් මේ ඉවෙන්ට් ලැබ් එකෙන් කරේ අපිට ඒ කියන්නේ අපි ප්ලේයර්ස්ලා විදියට අපිට පුළුවන් එක එක මැප්ස් හදන්න. ඒ කියන්නේ එක එක රේසස් අපිට හදන්න පුළුවන් එක එක ට්‍රැක් එකේ විදියට හදලා. ඉතින් ඒක මෙයාලා ටිකක් කලින් තිබ්බේ ඒ කියන්නේ සම්ප්‍රදායෙන් ඔබට යනවා වගේ සීන් එකක් කරලා මෙයාලා වෙනම අයිලන්ඩ් එකක් වගේ දීලා එතන අපිට කැමති විදිහකට මෙතන කිලෝමීටර් 2 කිලෝමීටර් 4ක් නෑ 4 නෙමෙයි කිලෝමීටර් 2 මේ දිග පළල කිලෝමීටර් 2 එන විදිහට මෙයාගොල්ලෝ අයිලන්ඩ් එකක් හදලා ඒක අපිට කැමති විදිහකට ට්‍රැක් හදාගන්න ඉඩ කර දීලා තියෙනවා. ඉතින් මම මේක ටිකක් කල්යයි මට මේ ට්‍රැක් එකක් හදන්න මොකද මම කලින් හදලම නෑ. ඉතින් මට පොඩි ආසාවක් තියෙනවා හදලා බලන්න. ඉතින් අපි අද ට්‍රැක් එක හදන වැඩේ ෂේප් එක පටන් ගමු. හරිද? එතනකොත් මම කලින් කළා නේ. මේකත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලනවා. ඉතින් ඔයාලා Forza Horizon එකේ ඔරිජිනල් ගේම් එක ගහනවා නම් මම හදන ට්‍රැක් එකේ කෝඩ් එක මම ඔයාලා දෙනවා අන්තිමටම. ඒකෙන් ඔයාලට පුළුවන් ඒ ට්‍රැක් එකේ රේස් එකක් දුවලා බලන්න. එහෙනම් අපි වැඩේට බලමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, සේරරම කලින් මට ලොකු අමාරුවක් තිබුණා මේ ගේම් එකේ ෆීචර් කාය එක. එහෙමත් නැත්නම් අර මේ කන්සෙප්ට් කායද මට මතක නැහැ ඒක. ඒ කාය එක ගන්න. ඒක ඔක්ෂන් එකේ තිබුණා පට්ට ගානක් වුණා. මම ගන්නගෙන හැබැයි අපේ ජනිත ගත්තා ඒක. කොහොම හරි මං අද ඇවිල්ලා බලනකොට අපිට තියෙනවා අර පොයින්ට්ස් වලින් ඒ කාය එක බයි කරන්න. මම කලින් සීසන් වල එක දිගට ගහලා ඒ පොයින්ට්ස් එකතු කරලා ආයාලුනේ. ඉතින් අපි ඒ කාර් එක අරගෙන ඉස්සෙල්ලම ඔයාලට ඒ කාර් එක දැක්කම මතක් වෙමි දිනේ. මෙන්න මේක Mercedes AMG 1 කියන කාය එක. මේක කන්සෙප්ට් කාය එකක් විදිහට තමයි කලින් තිබ්බේ. දැන් කොහොමද දන්නේ මට ඒක හරියටම මතකයක් නැහැ හොයන්නත් බැරි වුණා. ඉතින් මම මේක බයි කරන්න තමයි යන්නේ යාළු. හරි. මේක අපිට ඉස්සෙල්ලම දුන්නාට පස්සේ ආයි සෙට්ුන්නේ නැහැ. එකක් දැන් මම බයි කරා. මම තාමත් අර කෝටිපති මානසිකත්වයෙන් ඉන්නේ යාළු. ඒ ඉනි බාණ්ඩි. මොකද්ද මම මේ වෙදේකට වෙලා තියෙන්නේ? මේක යාළු අලුත්ම ඒ කියන්නේ වෙදේ සිස්ටම් එක ගෙහින් පිටින්ම මේකේ අප්ඩේට් කරානේ යාළු. මේක දැන් මේ ට්‍රැක් මෝඩ් එකේ තියෙන ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඔයාලට පේනවද ෆ්‍රෙන්ඩ්ස් මේක අර වාතේ කපාගෙන යන්න පුළුවන් විදියට ෆිසික්ස් පාවිච්චි කළා. හරිද? ෆිසික්ස් පාවිච්චි කළා මේ ඒරෝඩයිනමික්ස් හදලා තියෙන විදිය. අපිට මේක G ගහලා මේක හයිවේ එකට දුවන විදියට හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවද ෆ්‍රෙන්ඩ්ස් කැල් ටික ඔක්කොම පාත් වුණා කායකේ. මම ආයි මේක ඔබාගෙන හිටියොත් ඈ සස්පෙන්ෂන් ටික වෙනස් වෙලා ඈ කාලා ගන්නේ ගියා එක ඇස්සේ. ෆ්‍රෙන්ඩ්ස් දැන් මම ඔයාලට හරියට පෙන්නන්න. මම G එක ඔබාගෙන ඉන්නකොට සස්පෙන්ෂන් ටිකේ පොඩ්ඩක් ඉස්සෙනවානේ. හරිද? ඉස්සෙල්ලා දැක්කද? අර ඒරෝඩයිනමික්ස් වල තිබ්බ කැලිබෑල් ටික ඔක්කොම පාත් වෙනවා යාළුවනි. දැන් මේක නෝමල් හයිවේ දුවන්න තමයි මේ තියෙන්නේ. එතකොට මට මේක ට්‍රැක් මෝඩ් එකේ මාරු කරන්න ඕන නම් මට ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. මෙන්න මේ මනවත්තලා. මෙයා ස්පොයිලර් එක උඩට එනවා. කොහොද? සස්පෙන්ෂන් ටික පාත් වෙලා අන්න ඒ වෙනවා. කොහොද වැඩ? දැක්කනේ ගැම්ම. අපි යමු බලන්න ඉවෙන්ට් ලැබ් එකේ වැඩේ බලන්න. හරිද? මේකට එක ඉන්ටරෙස්ටිං වෙයි. මොකද Forza Horizon එකෙන් දීපු පට්ටම මේ ෆීචර් එකක් තමයි මේ ඉවෙන්ට් ලැබ් කියන එක. මම කියන්නේ දැන් අනිත් ගේම්ස් වලත් ගොඩක් මේ වගේ දේවල් දෙන්න try කරනවා. අතනක මම දන්නේ නැහැ මෙයාලා ඉස්සෙල්ලම දුන්නේ කියලා කොහොම හරි පට්ට ඒ ෆීචර් එක. මොකද මං කමියුනිටි එකේ කට්ටිය හදපු මැප් සෑහෙන්න ගහලා දිනවා. ඒක මාරම ගැති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් මෙනු එකට ආවට පස්සේ පල්ලෙහා දිනවා travel to event lab island කියලා. ඉතින් බලමු මේකට ගිහිල්ලා මේකේ මොකද්ද වෙන්නේ කියලා අපිට ඉතින් event lab island. නයිස් අපි බලමු island එකට ගිහිල්ලා. right. ඉතින් මේ තියෙන්නේ event lab island එක. ඔයාලට පේනවාදී පට්ට ඉඩක් දීලා තියෙනවා ඒගොල්ලෝ.
මේ ඉඩ ඇතුළත අපිට පුළුවන් ලෙලියන් වා ට්‍රැක් එකක් හදන්න යාලුනේ හරිද? පට්ට ලොකුයි මේ මේ අයිලන්ඩ් එක. මේ දේ ෆ්‍රෙන්ඩ්ස් මම ධාරේ දිගේ යන්නේ. මේ දේ අයිලන්ඩ් එකේ කොන 1 කිලෝමීටර් දෙකක් දිග දෙකක් පළල කොටුවක් තමයි මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඉතින් අපි යමු මිල බලමු කොහොමද අපි ට්‍රැක් එකක් හදන්නේ කියලා. A few moments later. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම දාගෙන තියෙන්නේ මේකෙන් මට රවුට් එකක් හදාගන්න පුළුවන්. හරිද? W එකෙන් වාහන යන රවුට් එක හැදෙන ඔටෝ. ඕකේ. චෙක් පොයින්ට්ස් දාන්න පුළුවා අපිට. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති අර අපි අර මේ රේස් වල ඇති චෙක් පොයින්ට්ස් තියෙන ඒව එහෙම අපිට හදන්න පුළුවන් මෙතනින්. මේක කලින් තිබුණා හරිද? මම මේ එක වැඩිව පාවිච්චි කරන්න හිතුවාට මේවා තිබුණා කලින්. චෙක් පොයින්ට්ස් එකක් දාලා පොඩ්ඩක් කොල්ලොන්ට අමාරු කරුම් මේක. මේක ඉස්සෙල්ලම පාර හදලා ඊට පස්සේ පදු යන්න කරන්නේ දැන් බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් මම ඉස්සෙල්ලම පොඩියට තමයි වැඩේ කරගත්තේ හරිද? මෙතන අපි ක්‍රියේට් නිව් ගිහිල්ලා රයිඩර් ට්‍රැක් 1 කියලා මම නම දෙනවා යාළුවනේ අපි බලමු මේක පූජනීය ට්‍රැක් එකක් වේද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් මම අදපු පාරේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මම බරදී දන්නේ ඔක්කොම කලින්. මේක අපි ඊට පස්සේ හොයාගන්න ඕනේ මේ කොහොමද මේ මොනවාද ඔබ්ජෙක්ට්ස් දාන්නේ කියලා. මම ඒක දන්නේ නැහැ තාම. ඔබ්ජෙක්ට්ස් දාලා මේක තව අකූරු කරන්න ඕනේ කොල්ලොන්ට ගන්න බැරි තරමට. අම්මාට සිරි මේ තියෙන්නේ. මෙන්න තියනවා ෆ්‍රෙන්ඩ්ස් මම හොයපු එක මේ තියෙන්නේ. මෙතනේ platform සනම්මන. මේකෙන් අපිට සෑහෙන වැඩක් කරද හැකි. shapes තියනවා අපිට ඇවිල්ලා. මෙතනේ පාරවල්. සුපිරියා සුපිරි. මට ඒ වුණාට ID එකක් නැහැ කොහොමද මේක ප්ලේස් වෙන්නේ මොකද්ද ඉන්නේ මට ඒක ගැන ID එකක් නැහැ යාළුවෝ. එතකොට දැන් මගේ ට්‍රැක් එක පෙන්වන්නේ නැද්ද මගේ පාර කොහෙද තියෙන්නේ කිද්දමද පෙන්වන්නේ නැද්ද ඕගොල්ලෝ මේක පෙන්වන්නේ නැහැ කියන එක නම් මට ප්‍රශ්නයක් පෙන්සර් සම්මතසිරි වැටවලුත් තියෙනවා යකෝ සුපිරියා බෝඩ් තියනවා අඩේ මේ සුපිරි මැප් හදද හැකියා මේක නම් මම සුපිරියට ගණන් ගන්න යාළුවනේ ඒ කොයි වෙලේරි ටිකදුර හදාගෙන ආවා වාඩ මගේ නිර්මාණශීලීත්වය පේනදි ඇත්තනකොට මට මේක ඔබ්ජෙක්ට් තියාගන්න පට්ට අමාරුයි මේ මාර කට්ටක් යාමයි ඔබ්ජෙක්ට්ස් තියන්න මම දන්නේ ඇයි මෙච්චර අමාරු කියලා ඔබ්ජෙක්ට්ස් තියන්න සෑහෙන අමාරුයි අපි නිකන් මයින්ක්‍රාෆ්ට් එක ගහද නමිටර ලේසියට ඉතින් මම ඉස්සෙල්ලම try කරා පාර ඇදලා ඒ කියන්නේ කාර් එකෙන් ගිහලා පාර මාක් කරලා ඒක දිගේ අදින්න ගියා ඒක සෙට් උනේ නැහැ يعني මං ගියපු ට්‍රැක් එක මට පෙන්වන්නෙත් නැහැ මන් දන්නේ මට තේරෙන්නේ කට්ටිය කොහොමද ඒක හදන්නේ කියලා. ඉස්සරහට ටියුටෝරියල් ටිකක් බලලා සුපිරි ට්‍රැක් එකක් හදන්නේ කමන්නේ. මේක මම හදන පළවෙනි ට්‍රැක් එක. එන මල විකාර ට්‍රැක් එකක් වෙනවා මන් දන්නවා. ඔකේ ෆ්‍රෙන්ඩ්ස් දැන් මට මේක හොරේ වැටක් ගහන්න තියෙනවා සහ ට්‍රැක් එක සම්පූර්ණයි. කා එකට ගිහිල්ලා පාර පෙන්වන්න පුළුවන්. මම මේ මඩ දෙහිකුත් දාලා තින්න ඕගලන්ට අමාරු වෙන්නේ යාළුවෝ. මේ ගොඩක් ඉවසීම ප්‍රගුණ කරන් හදපු ට්‍රැක් එකක් වෙයි යාළුවනේ 2 hours later ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් දුරට මම මේකේ වැඩේ ඉවරයි ඉතින් මේ ඉවරයි කියන්නේ මෙහෙමයි මම නිකන් ටෙස්ට් කරන්න මේ ට්‍රක් එක හදුවා ඔයාලට පෙන්වන්න ඉතින් ඒ නිසා අර දුබින් යන જાතිය ගන්න නෙමෙයි ඒක ෆ්‍රෙන්ඩ්ස් අපිට මේකේ ෆ්ලයර් එකක් දාන්න පුළුවන් ඉස්සර එක තිබිලා නැහැ ඒක මේ පාර අප්ඩේට් වෙන තමයි දීලා තියෙන්නේ මේ ෆ්ලයර් එකක් කියන්නේ මෙහෙමයි අපිට අර thumbnail එකක් වගේ දාන්න පුළුවන් අපි YouTube videos වල thumbnail දාන්න ඒ වගේ සීන් එකක් මේකටත් දැන් කරන්න පුළුවන් නිකන් මෙන්න මේ වගේ thumbnail එකක් දාමු යාළුවෝ මොන ඒ වගේ එක හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේකේ ටෙස්ට් drive එකකුත් දාලා බලමු ටෙස්ට් drive එකක්ද මම නැත්තම් වැඩන්නේ කට්ට කලදු ට්‍රැක් එකේ මේක මම එක එක විදිහට හදලා තියෙන හරිද ඒ කියන්නේ තාර පාර තියෙනවා අපව මඩේ යනවා මම ඔයාලට පෙන්නන්න අම්මර සි ටයර් සෙට් එක වීන්නේ යාළුවෝ ට්‍රැක් හදුවා වගේ නෙමෙයි ගම කාලාල කොහෙද තියෙන්නේ මම නෑ නෑ ඌම අර බලපන් කාර් එකක් හදන පෙරිලා වඩන් ගද්දි මාර හරි සෝරි වෙන්න ඕනේ
ඕක්කො මුන්ටි අතරීර වෙලාකු කෙදෙන්නේ පස්සෙන් එන යාලුවනි ජීජන්න මං අලපු ට්‍රැක් එක පඩවුණු ගන්න පුරුවන් අරු යනවා යම්ම මේජන මඩ හරියාලු මගේ මඩත් කිනවාගෙන චූටික මේ සෑහෙන් වෙලා යනවා හදන්න මේ මට පුරුදු නැති නිසා වෙන්න ඇති කිව්වලටත් වෙලාවත් කියනවන අනි වාරෙන් මේක හදලා බලන්න හදපු කට්ට ඉන්නවන පහලින් දාගෙන යන්න ඔයාලගේ ඉවරයි ඔයාලගේ මේ හදපු ඒවෑ ෂයාකෝඩ් එක අපි බලමු හොදයොත් කනද කිය හරිපෙන් සිතින් අපි ඔන්න විදිහට ඉවෙන්ට් ලැබ් එකේ අලුත්තෙන් ආපු ඉවෙන්ට් අයිලන්ඩ් එකත් බැලුවා මොකද වෙන්නේ මොනාත් තියෙන්නේ කියලා ඒ වගේ පොඩි ට්‍රැක් එකකුත් හදුවම මම බලන මේක ෂයාකෝඩ් එක ගන්න පුළුවන් නම් ඔයාලත් ගහලා බලන්න ෂයාක් තන්න මේක ඇතුළත එහෙම ලොකු අර ලස්සන හදපු ට්‍රැක් එකක් නෙවෙයි මම මේ රෑ ඔයාලට මේක පින්නන්න ඕන නිසා තමයි පට පට ගාලා හැදුවේ අප්ඩේට් එක ආවෙත් අද එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි තවත් Forza Horizon 5 episode එකෙන් සෙට් එකක් ඔයාලට ඩ්‍රැග් සීරීස් එකේ තව episodes ගේන්න දිනවා මම ඒවත් අපි යන අනිවාර්යෙන් එන්න එහෙනම් වීඩියෝ හොඳයි නම් ලයික් පාර දාන්න ෂෙයා කරන්න කමෙන්ට් එක දාගන්න ඔයා මොකද හිතුවේ කියලා සහ ඔයා අලුත් ඉවෙන්ට් ලැබ් එකේ මේ අයිලන්ඩ් එක එක්ස්ප්ලෝර් කරා නම් ඉවෙන්ට් හැදුවා නම් පහලින් දාගන්න ෂෙයා කෝඩ් එක මොකක්ද කියලා එහෙනම් peace